මම ඔබට ඉක්මනින් කියන්න මේකට හේතු ගන්නා වෙච්ච කතාව. දීඝ තපස්වී කියලා නිගණ්ඨනාත බුද්ධගේ ශ්‍රාවකෙක් හිටියා. දවසක් මේ දීඝ තපස්වී කියන ශ්‍රාවකයා පින්නපාතයට ගිහිල්ලා වෙලාව වැඩිපුර දිමිච්ච නිසා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ආවා. ඇවිදලා තථාගතයන් වහන්සේත් එක්ක කතා බහ කරලා තථාගතයන් වහන්සේගෙන් අහනවා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ගැන. නිගණ්ඨනාත බුද්ධ ඒවා කියන්නේ කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියලා. තථාගතයන් වහන්සේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලා. ඒ දෙක දෙකම එකම ගැන තමයි ඔය කියන්නේ. ඒ දෙක ගැන කතා වෙලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා ඔය නිගණ්ඨනාත පුත්ත ඔය තුنين මොකක් බලවත්ද කියලාද කියන්නේ කියලා. ඉතින් හයිය හත්ති අදින්නම් පේන්න දින්නේ මොකක් බලවත් කියලාද? කාය කර්ම. ඒක නිසා නිගණ්ඨනාත පුත්ත කාය කර්මයේ හෙවත් කාය දණ්ඩේ බලවත් කියලා කියනවා කියලා අර නිගණ්ඨය කිව්වා. දැන් නිගණ්ඨය කියලා කිව්වහම ඒක අපාදයට කිව්වා නෙමෙයි. දැන් නිගණ්ඨය තමයි නිගණ්ඨය. හරිනේ අපාදයට ගන්න එපා ඒක. තෝන නිගණ්ඨය කියලා දැන් සමාජයේ කියන්නද එහෙම නෙමෙයි මේ කියන්නේ. එතකොට ඒ නිවටුවා කිව්වා. නිගණ්ඨය කියන්නේ කෙටි කරාම නිවටුවා. ඊට එයා හැම තථාගතයන් වහන්සේගෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා. තථාගතයන් වහන්සේ මම මොකක් කියනවා කියලාද ඔබට හිතෙන්නේ? ඈ මනෝ කර්මයේ බලවත් දිනවා කියන්නේ. එච්චරයි කතාව. ඊට පස්සේ දීඝ තපස්සී කියන නිගණ්ඨය ගියා. ගිහිල්ලා ඉඳලා කෙලින්ම ගියේ තින්ගදනි නිගණ්ඨනාත පුත්ත ගාව. ගිහිල්ලා නිගණ්ඨනාත පුත්තත් එක්ක කතා කරලා ඊව මම මේ සමන බවත් ගෞතමයන් ගාව ඉඳලා මේ එන්නේ. මෙන්න මෙහෙම සාකච්ඡාවක් අපි අතර වුණා. ඕක කියද්දි දෙඟතිනේ ඔතන හිටියා නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධානම දායකයෙක්. ඒ පළාතේ හිටපු බොහොම හොඳ සල්ලිකාරයෙක්. ගෘහපතියෙක්. උපාලි. උපාලි කියන ගෘහපතියා. නිගණ්ඨනාත පුත්ත ඒ පළාතේම රජ කරගෙන හිටියේ මොකද උපාලි ගෘහපතියා තමන්ගේ දායකයෙක් නිසා. හැම තැනම කිය කියනවා උපාලි නේ මගේ දායකයෙක්. එහෙම කියන හැම තැනමදී තමන්ගේ කීර්තිය පතුරව ගත්තා. දීඝ තපස්වී කියන නිගණ්ඨයා උදැන්නට ඇවිල්ලා ඕක කියද්දි උපාලි ගෘහපති ඇතුළෙන් ඉඳගෙන කිව්වා ස්වාමීන් මම ගිහිල්ලා වාද කරන්න වාද කළව ශ්‍රමණවත් ගෞතමයන්ගේ බල විඳලා දාන්න ඔබ වහන්සේ මට කියලා දීලා තියෙන විදිහට මේ ත්‍රිපිටකයේ තියෙන විදිහ නෙමෙයි මේ මම මේ කතාව කියන්නේ නැත්තම් ස්වාමීන් ත්‍රිපිටකයේ තිබ්බේ ඔබ වහන්සේ කියන විදිහට කියලා නෙමෙයි නේ එහෙමත් හරි ප්‍රශ්න ඔබ එහෙම අහන්නේ නැහැ සාමාන්‍ය දැන් බුද්ධිමත් නේ තමයි ඔබට කතාවක් කියන්නේ එතකොට කතා රසය දාන්න ප්‍රමණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ ඔබ වහන්සේ ඔය කියලා දීපු විදිහට නම් එච්චර දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි කාය දණ්ඩේනේ බලවත් ඔබ වහන්සේ මට මේක හොඳට කියලා දීලා තියෙනවානේ කාය දණ්ඩේ බලවත් කියලා කායනේ බලවත් හිතට මොනවද කරන්න පුළුවන් දැන් හිතාගන්න මේක දෙන නිගන්ත දහම කියන්නේ මොන තරම් පල්ලෙහා දෙවිච්ච එකක්ද කියලා මම කාටවත් හිංගි හිංසා කළේ නෑ ඒගොල්ලෝ එකෙනෙ ඉංග්‍රීසිසා කරන අය හාය නිගණ්ඨෙන්ට අන්තයි ආර්ය වෙමි නිගණ්ඨෙන්ටත් අන්තයි කොසලංගි මැත් යන්න බැරි කාටද නිගණ්ඨෙන්ටත් පල්ලෙ හැින්නේ නැහැ එහෙනම් අලුත් අවුරුද්දට ඇඳුම් අරන් දෙන්න ඕනේ නැහැ ඒ කොන්ට කොසලංගි මැත් යන්න බැරි ගෙදර ඉන්නේ කාටද බල්ලෝ කලිදන් අඳිනවය මං කිව්වේ බල්ල ගැන හොස්සලංගෙන් දැස් යන්න බැරි කාගෙද බල්ල ගැන හපන්නේ මැස්සම් මං කිව්වේ ඒක ගැන ඔබ කවුද ගැන තීරණ ගත්තේ ඔබගේ කැමැත්ත නම් මම මොකෝ කරන්නේ ඉතින් එතකොට මේකද නේ දැන් මේක මං වාද කරන්නම් කියලා
හැමෝම ඉස්සරහා කියලා මේ උපාලි ගෘහපතියා එතනින් පිට වුණා. දීග තපස්වීම රත් වෙලා ගියා. මොකද දීග තපස්වී තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ආවේ. තථාගතයන් වහන්සේ කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා වැටහිලා තිබුණා. ඒ වෙලාවේ දීග තපස්වී කියනවා ස්වාමීනි යවන්න එපා. ස්වාමීනි රමණ බවත් ගෞතමයන්ට ආවට්ටණී මායාව තියෙනවා. කරකෝල වට ගන්නවා තමයි ළඟට. ඒ මායාවෙන් එතනට යන හැම කෙනාම අල්ල ගන්නවා. අපිට ඉන්න ලොකුම සම්පත මේ දායකයා. යවන්න එපා. ඒ නාවි නිකණ්ඨනාද පුත්ත වහතිපත් කියනවා. උඹ හිතු උපාලි ගෘහපතිය කියන්නේ දහම හොඳට දන්න කෙනෙක්. මගෙන් හොඳට දහම ප්‍රගුණ කරපු කෙනෙක්. දැන් ඔය ගිහිල්ලා දිග ලොම් තියෙන එළුවෙක් ශක්තිමත් පුරුෂයෙක් අල්ලලා ඒමේ අත ගහනවා වගේ එහෙට මෙහෙට හොල්ලනවා වගේ පම්කොළ මිටියක් නැත්නම් පොල්කොළ මිටියක් අරගෙන එහෙට මෙහෙට ගහනවා වගේ නැත්නම් තෙත ගෝණියක් මේ මේවා ත්‍රිපිටකේ නැහැ ත්‍රිපිටකේ තියෙන එක ඔබට තේරෙන්නේ නැහැ ඒකයි මම අර ගහනවා වගේ ඒවා පෙන්වන්නේ රෙදි රෙදි කෑල්ලක් අරගෙන අහුලන්නේ කොහොමද රෙදි ඒට ගහනවා මේට ගහනවා අන්න ඒ වගේ මම කරයි කියලා ශ්‍රමණ බවත් ගෞතමයන් වෙහෙතට පත් කරවයි කියලා උඹ බය නැතුව ඊටහක් උපාලි ගෘහපතිය ගියා ගිහිල්ලා තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර අරගෙන ඉඳගෙන ඔබ වහන්සේ දීඝ තපස්වී නුවරුවත් එක්ක මෙහෙම වාදයක් මෙහෙම සාකච්ඡාවක් වුණා කියලා මට ආරංචි වුණා මං ආවේ ඔබ වහන්සේත් එක්ක වාද කරන්න. තථාගතයන් වහන්සේ වේලාවට ශ්‍රේෂ්ඨම වචනේ කියන්නේ. හොඳයි. මං වාද කරන්න. හැබැයි උඹ සත්‍යයෙන් සීතල කතා කරනවා කියන පොරොන්දු වෙනවා. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනවා කියන පොරොන්දු වෙනවනම් මේක කරමු. නැත්තම් වැඩන්නේ. ඇයි? ඇත්තට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න පුළුවන්. බොරුවට ඉඳාගෙන ඉන්නේ කව හැරවන්න බෑ. ඊනම් සත්‍යයෙන් සත්‍ය ගල්පලා කතා කරනවා කියලා පොරොන්දු වෙලා ඔන්න වාදේ පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ අහනවා. දැන් මොකද්ද ඔය දෙකෙන් බලවත්? කාය දන්නේ නේ බලවත්. අහනවා. ඒක නිගණ්ඨයක ඉන්නවා. ඒ නිගණ්ඨය සිසිල් දිය ගන්නෙ නැති. මොකද නිගණ්ඨ පිරිස පින්විතනේ සිසිල් වතුර බොන්නේ නැහැ. කියන්නේ රස්නේ නැති වතුර බොන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා ඒකේ ප්‍රාණීන් ඉන්නවා. ඒ ප්‍රාණීන් මැරෙනවා කියලා ඒක බිව්වහම. ඒක නිසා උණු පැන් විතරයි බොන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ඒගොල්ලෝ වෙනුවෙන් කවුරු හරි උණු පැන් උණු කළාට පස්සෙත් ඒ සත්තු මැරෙනවා කියලා. ඒක දන්නේ නැහැ. කමක් නැහැ. දන්නේ නැත්නම් හරිනේ. උණු පැන් විතරයි. එතකොට සදාගතයන් වහන්සේ අහනවා ඒක නිගණ්ඨයක් ඉන්නවා බොහොම ශ්‍රේෂ්ඨ විදියට ඒ දහම ඇසුරු කරන ආන්නේ නිගණ්ඨයට ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේට බොන්න තියෙන්නේ ඇල් පැන්. නමුත් මෙයා බොන්නේ නැතුව නිගණ්ඨ දහම රැකගෙන දහමට අනුකූලව ඉඳගෙන ලෙඩේ නිසා එයා මැරෙනවා. මෙයා කොහේ උපදිනවා කියලාද නිගණ්ඨ නාද පුත්ත කියන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා මනෝකායික දෙවියන් අතර උපදිනවා කියලා කියනවා කියලා. කියන්නේ මනස සම්බන්ධව දෙවියන් පිරිසක් අතර උපදිනවා කියලා. එතන තථාගතයන් වහන්සේ අහනවා ඇයි මේ මනෝකායය ඇත්තක උපදින්නේ? මන ප්‍රතිපදව මෙරිත නිසා. එයා මනසින් අදිස්ථාන කරගෙන දහම තුල පිහිටලා හිටපු නිසා මනසින් මැරිලා ගිහිල්ලා ඒ දේව කොටාසෙ උපදින්නේ කියලා මනෝමූලික කරගත්තා. ආහහ ඔය කලින් කීප එක නෙමෙයි නේද කියන්නේ? දැන් කලින් කීපේ සත්‍යෙම පිහිටලා කතා කරනවා කියලා නෙමෙයිද? දැන් ඔය මොකද්ද ඒ කියන්නේ එතකොට? කලින් කීප එකයි දැන් කීප එකයි දැන් කියන එකයි කලින් කියන එකයි ගහිත වෙන්නේ නැහැ නේ. තම පාත වෙන්නේ නැහැ නේ. හොඳට හිතලා බලලා කියන්නේ මොනවද? දැන් හිතා ගන්න කර මුණ කොහොම තියෙන්නේ කියලාද?
චණ්ඩිය වගේ ආවේ එළුවේ කඩලා ඒත මෙහෙත ගහනවා වගේ මම වාද කරනවා කියලා මොන සත් වෙලා යන්නේ දෙන්නේ නැහැ නෑ නෑ ඔබ වහන්සේ කොහොම කිව්වත් මනෝ දණ්ඩේ තමයි බලවත් මේ කාය දණ්ඩේ තමයි බලවත් තථාගතයන් වහන්සේ ආයියා නෑ ඔබ මේ වාද යනවා තථාගතයන් වහන්සේ ආයියා එහෙමනම් නිගණ්ඨ කෙනෙක් ඉන්නවා ඒ නිගණ්ඨ කෙනා නිගණ්ඨ ධර්ම හරියටම රැහැගෙන කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් වෙන්නතෝ කටයුතු කරනවා මෙහෙම කටයුතු කරන කෙනා පින්දපාත ආදී කටයුතු වලට යනකොට එයාට පෑගිනා පුංචි පුංචි සත්තු මැරෙනවා එයා ඒ කරන කර්තව්‍ය ගැන නිගණ්ඨ නාථ පුත්ත මොකද කියන්නේ ඔබ හිතලා බලන්න මේකනේ මේක නෙමේ තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව. නමුත් හිතලා බලන්න මේකනේ චෙක්මේට් කරන්න හැටි. ආ එක පාරේම මේකනේ අර ප්‍රශ්නේ අහපු ගම මොලේ බුද්ධිය තියෙන කෙනෙක් නම් මේ ප්‍රශ්නේ උත්තරේ දෙන්න මොකද වෙන්නේ? ආයි කට උත්තර නැති වෙනවා. දැන් බලන්න එතකොට දැන් අරයට කොහෙද උපදින්නේ නැත්නම් මොකද්ද යාට මොන කර්මයේද යාට පණවන්නේ ස්වාමීනි කර්මයක් වෙන්නේ නැහැ නේ ඒකේ ඇයි නෑ යාට චේතනාවක් නැහැ නේ මොකද මේ මොඩේක් නෙමෙයි මේ මොඩේ ඇසුරේ ඉඳලා මොඩකම ගාව ගත්තට මේ හොඳ නුවණක් ආවේ චේතනාව වෙන්නේ වෙන්නේ ආ බොහොම හොඳයි ගුවපති ඒ චේතනාව කාය ධම්මේතද මනෝ ධම්මේතද අයිති වෙන්නේ මොන මනෝ ආ කලින් කියපේකයි දැන් කියපේකයි ගැළපෙන්නේ සත්‍ය සත්‍ය කල්පන කතා කරන්නේ නෑ නෑ ඔය කොහොම කිව්වත් කාය ධම්මේ තමයි ආයි හරියට කියනවා තථාගතයන් වහන්සේ එක තව අදහස මේ මිනිස්යාට එහෙම හිතුනේ කවුරු හින්දා? අපි හින්දා. ඇයි? ඇයි තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු දේවල් තව කොටසක් කියවා වෙන දෙන්නේ මේ සූත්‍රේ? පළවෙනි එකේම තේරුම් ගත්තා නේද? ඇත්තටම තේරුම් ගත්තා. නමුත් විසිතුරු දහම් කතා අහන්න ඕන නිසා තථාගතයන් වහන්සේ. දිගටම වාද කරගෙන ගියා. හොඳයි නේද අපිටත් මේ. ඊගොල්ලෝ කතාගත්තේ යනවා මේ ප්‍රශ්න විසඳ වැඩි බලන්න. මේ ඔහේ බින්දුනේ අර අර ඔය සමහර පිරිමි ළමයි ගහ ගන්න ගියාට පස්සේ අත් දෙක වනවන යන්නේ ගහ ගන්න. අපි කියන්නේ වන්දලි මොකක්? වන්දලි නේද කියන්නේ. එහෙම ගහනවා කියන්නේ එහෙම නෙමෙයි. හොඳට බලලා නියම සතංකාරයක ක්‍රමයේ නේද තියෙන්නේ. හොඳට බලන් ඉඳලා එකක් ගහනවා. ප්‍රඥාවන්තය ප්‍රශ්න විසඳන්න ඔය ක්‍රමයට අමනාප වෙන්න එපා මේක ගොඩක් ගෙවල් වල තාත්තලා ප්‍රශ්න විසඳන්න ඔය ක්‍රමයට එතරයිද මම අනිත් එක්ක කිව්වේ නෑ හොඳට බලලා එකයි එකෙන් ඉවරයි අම්මල ප්‍රශ්න විඳන්නේ මාස 3ක් විතර ආවා. ඊළඟට ආයෙ හනවා. හොඳයි එහෙනම්. මේකටත් දෙමු උත්තරයක් බලන්න. මේ නගරය හරි සමුද්දිමත් නගරයක්. මේ නගරේ මහ විශාල පිරිසක් මිනිස්සු ඉන්නවා. මේ නගරය ඇතුළත කවුරු හරි ශක්තිමත් පුරුෂයෝ කීප දෙනෙක් ඇවිදින්න. මේ ඉන්න තියෙනු දෙනාම කැටි ගන්න හැදුවොත් කොච්චර විතර පිරිසක් කොච්චර විතර දවසක් යයිද කියලා. ස්වාමීනි මේ නගරේ හරි විශාලයි මිනිස්සු ගොඩ පිරිසක් ඉන්නවා. 10කට 20කට නෙමෙයි 1000 2000ක් ආවා. ලේසියෙන් මේක කැටි ගාලා ඉවර කරන්න පුළුවන් වෙන එක නෑ. ඍෂිවරේ කවුද? මන දියුරු කරපු ඉරිදී තියෙන. ඒ කෙනාට මේ නගරේ අලු කරලා දාන්න කොච්චර කාර්යයක් ඇයිද? ස්වාමීන් එහෙම මනස දිනු කරපු ඍෂිවරයෙක් ආවනම් මේ නගරේ කරු කළා දාන්න අලු කළා දාන්න නෙමෙයි
මේ වගේ නගර 100ක් එක මොහොතකින් අලු කළා දාන්න පුළුවන්. ඒ මොකද? හිත දියුණු කරලා තියෙන නිසා. ආ. ඔය කලින් කියපේක දැන් කියපේක ගැලපෙන්නේ නේද? නෑ නෑ ඒත් මම පිළිගන්නේ. ඊළඟට තව එකක්. නගර කීපයක් වෙන්නලා කියලා. මේ නගර ගැන අහලා තියෙනවා. නගර 3-4ක නම් කියලා. අහලා තියෙනවා තමයි. ඒ නගර වල දැන් මනුස්ස වාසයක් නැත්තේ. ස්වාමීන් වහන්සේ ඍෂි ශාපයට අහුවෙලා. ඍෂිවරු ශාප කළේ මොහුගෙන්? දියුණු කරපු හිතෙන් තමයි. දැන් ඒ දෙක තේරුණා. ඒ කියන ඉවරනකොට තේරුණා. තථාගතයන් වහන්සේ ගාව බැඳ වැටුණා. ස්වාමීන් ඔබ වහන්සේ දේශනා කරපු පළවෙනි දෙයින් ගෙනාපු පළවෙනි ප්‍රශ්නෙම මට සියල්ල වැටුණා. නමුත් ඔබ වහන්සේගේ විසිතුරු ධර්ම කතා අහන නිසා තමයි මම දිගටම වාද කළේ. ස්වාමීන් යටිගුරු කරපු එක උඩුගුරු කළා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහන් ආලෝකයක් දැල්වෙනවා. තිබ්බා වගේ මට මේ ධර්ම තේරුණා තමයි. නමුත් ඊට පස්සේ උන්වහන්සේ ඒ දිග කළා යා පෑදුනාට පස්සේ සාමුකාන්තික දේශනාවක් කරනවා. චතුරාර්ය සත්‍ය අඩංගු කරපු දේශනාවක් කරනවා. ඒ කළා. මේක මේ උපාලි ගෘහපතියන් සෝතාපන්න ඵලයේ හේතුව. තිසරණේ සරණ ගිහිල්ලා. මේ වෙලාවේ කියනවා ස්වාමීන් වහන්සේ අදපටන් මම තිසරණ සරණ ගිය උපාසකයෙක් ලෙස ධර්මසේක්වා. ටික දින ඔන්න වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා අහනවා ඔබ මේ ගමේ මේ නගරයේ ඉන්න හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ වගේ කෙනෙක් විමසා බලලා කටයුතු කරන්න ඕනේ. එකපාරට ඔවගේ තීරණයක් ගන්න එපා. ඔබ එකපාර බෞද්ධ වෙනවා කියලා තීරණයක් ගන්න එපා කියලා. ඒ වෙලාවේ උපාලි ගෘහපතිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියපු කතාවේ මම තවත් පැහැදුනා සාරා. අනිත් අය මාව ගෝලයා කරගන්න. මාව දායකයා කරගන්න. පුදුමාකාර උනන්දුවෙන් කටයුතු කරනවා. නමුත් ඔබ වහන්සේ මට කියනවා හිතලා බලලයි කටයුතු කරන්න. ඒත මම දෙවනි වතාවේ ත්‍රිවිධ රත්නයේ සරණ යනවා කියන ආයි වන්දනා ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආයන් ඔබ මෙච්චර කාලයක් නිගන්ත පිරිසට දම් පැන් පූජා කළා. ඔබගේ ගෙදර නිගන්ත පිරිසට පැන් පොලක් පැන් කොපුණක් වගේ තිබුණේ හැම ආකාරයෙන්ම සිව්පසෙන් අපෝපස්ථාන කළා. ඔබ මාගේ ශ්‍රාවකෙක් වුණාට කමක් නැහැ. ඒ අයට ඔය විදිහට සංග්‍රහ කරන්න. ස්වාමීනි මම තෙවනුවත් ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනා ඒ කියපේක. මම අහලා තියෙන්නේ මේ නිගණ්ඨ පිරිස මට මෙච්චර කල් කියලා දීලා තියෙන්නේ. සවන බවත් ගෞතමිය කියලා කියන්නේ මට දන් දීපල්ලා මට දෙන දානයයි ශ්‍රේෂ්ඨ. අනුන්ට දන් දෙන්න එපා. ඒ ඇයි දන් දුන්නට වැඩන්නේ. මගේ ශ්‍රාවකයන්ට දන් දීපල්ලා. ඒ ඇයි දෙන එකයි ශ්‍රේෂ්ඨ. අනිත් අයට දන් දෙන්න එපා. ඔන්න ඔය ආකාරයෙන් මට නිගන්ත පිළිස ඔබ වහන්සේ ගැන කියලා තියෙනවා. නමුත් ඔබ වහන්සේ මේ කියපු කතාව මම තවත් ඔබ වහන්සේ ගැන පැහැදුනා කියලා. තුන්වෙනි වතාවෙත් ඔය විදිහට වන්දනවා. වැඳලා ස්වාමීනි මට රාජකාරි බහුලව තියෙනවා මම ගිහිල්ලා එන්නම් කියලා යනවා. ගිහිල්ලා දොරටු පාලකයාට කියනවා මෙතනින් එහාට කිසිම නිගන්තයෙකුට මේකෙන් ඇතුළට ඉන්න දෙන්න එපා. ඒගොල්ලන්ට කෑම ඕනේ නම් ඒගොල්ලන්ට ඔතනින් එන්න ඉන්න කියලා ඇතුළට ගිහිල්ලා කෑම එකක් අරන් දෙන්න ඕනේ. ආයි මේ ගේට්ටු ඇරෙන්නේ භාග්‍යවතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට විතරයි.
මේ ආරංචිය ගියා පිළිද. දීඝ තපස්වේ කියනවා ඒකනේ මම කිව්වේ ඔබ වහන්සේට යවන්න එපා කියලා දැන් මොකද උනේ? මං කිව්වා යවන්න එපා කියලා ආවර්තනී මායාවට අහු වෙනවා. මං දන්නවා අහු වෙනවා කියලා ඒකයි යවන්න එපා. ඒ වෙලාවේ නිගණ්ඨනාන්ද පුත්ත කියනවා ඒක තමයි මාත්ලුවේ මූ මෙතනින් ගියනම් කොහොමද? අරුන්ගේ ඇස් උගුල්ලනවා කියලා යන එකෙක් ඇස් දෙක උගුල්ලගෙන ආවා වගේ. අනිත් කෙනාගේ ඇස් උගුල්ලනවා කියලා ගියේ එකෙක්. තමන්ගේ ඇස් දෙක උගුල්ලගෙන ආවා වගේ. උනේ. එහෙම කියලා. විතරංග මම ගිහිල්ලා බලන්න. කියලා දෙන්නේ. ගියා. ඊයන් පස්සේ මෙන්නේ නිගණ්ඨනාන්ද පුත්තට එළියේ තියෙන ශාලාවට එන්න කියලා. උපාලි ගෘහපතිය ගිහිල්ලා ඒ ශාලාවේ තියෙන උස මතුනේ ඉඳගෙන නිගණ්ඨනාන්ද පුත් එතනට ආවට පස්සේ ආ ඔය සුදුසු ආසන අරගෙන වාඩි වෙමු. මම මෙච්චරකල් නිගණ්ඨනාන්ද පුත්ගේ නායකයා මේ වැඳගෙන දෙපා දෝවනේ කරගෙන මුතු කුඩේ ඉහිලගෙන එහෙම හිටියේ. දැන් එතුමා උස පුටුවේ වාඩි වෙනවා. එයි. ප්‍රතම්‍යායක රජ්‍යේන සංගස්ස ගමනේනවා. සබ්බ ලෝකාධිපත්තේය සෝතාපට්ටි ඵලං වරං. මේ මුළු ලෝකෙටම රජ වෙනවට වඩා දිව්‍ය ලෝකවල යනවට වඩා ලෝකෙටම අධිපතිකම් කරනවට වඩා සෝතාපන්න ඵලයේ උතුම් ඒක නිසා තියෙනවා. තිදී යුත්තා පිදෙන්න ඕනේ ක්‍රමය. ඒක නිසා ඉඳගත්ත උත්සසනේ අර කිනාන්ද කිව්වා කැමැති පුටුවක් කරන් වාඩි වෙන්න. අන්නේ වෙලාවේ හම්. ඊයනම් කොහොමද මේ? දැන් කොහොමද මෙහෙම? ආදි වශයෙන් ඔය කතාව කියනවා. අන්තිමට ආන මේ මුළු නගරෙම දන්නේ නුඹ මගේ දායකයා කියලා. දැන් මට නුඹේ කටින්ම දැනගන්න ඕනේ මේක. නුඹ කාගේ දායකයෙක්ද? නුඹ කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. අන්න ඒ වෙලාවේ දෙන්නේ. ඔය කියන ගාත 10 කියාගෙන ගියා. ඔය කියන ගාත 10 කියනකොට නිගණ්ඨනාන්ද පුත්ගේ මූණමවල බලන්න. අන්තිමට අහනවා. ශ්‍රමණ බව ගෞතමයන්ගේ ගුණ උඹ ඔච්චර දන්නේ. කවද ඉඳලාද? උඹ ශාවකත්වයට පත් වුණා. උඹ මෙච්චරකන් මගේ ශාවකයා වෙලා නැති. කොහොමද ඔච්චර ඒව දන්නේ? ඒලා කියන්නේ. මල් තියනවා නම් දක්ෂ මාලාකාරයෙකුට මල් ගොතන්න බැරි අය ඕනේ තරම්. තේරුණාද කියෙත්? මේ මාලාකාරයම තමයි උඹ ගාව තිබියේ. මේ මාලාකාරය හරි දක්ෂයි මල් ගොතන්න. නමුත් උඹ ගාව මල් නෑනේ ගොතන්න. මල් තියනවා නම් දක්ෂ මාලාකාරයෙකුට ගොතන්න දෙන්නේ ඕනේ තරම් මල්.